මේබි වන් ෆිස් ටක්ති ලංකා පැත්තේ හොඳ ලොලු පාත්ක බැටකරු තැක් පැතැන්නේ ඇෆ්ගනිස්තාන් පොඩ්ඩක්ත් අන්ඩෙස්ටමේට් කන්න බැමග දේගොල්ලු මාර ටීම් එකක් ICC Men's T20 World Cup Cricket Chat අයිබොන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ද පපර එක්කයි ඔගුල එක තුලා ඉන්නේ. ඉතින් අපි වෙනද වගේම මේ ICC 20 ලෝක කුසලානේ ක්‍රිකට් චැට් එක තමයි ඔගොලු මේ බලන්නේ. ඉතින් අපි අදත් අපේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ප්ලේ ට්‍රික්ස් ඉඳන්. ඉතින් ඔගලන්ට පුළුවන් ප්ලේ ට්‍රික්ස් ඇවිල්ලා ලෝකෙ තියෙන ඕනෑම ක්‍රීඩා තරඟයක් බලන්න පුළුවන්. මෙහි ඕන තරම් ස්ක්‍රීන්ස් තියෙනවා. ඒ ස්ක්‍රීන්ස් වලින් ඔගලන්ට පුළුවන් ඕනෑම මැච් එකක් ෆුට්බෝල් රග්බි ක්‍රිකට් ඕන දෙයක් ඒ වගේම මේ දවස්වල යන ලෝක කුසලානේ බලන්නත් පුළුවන්. ඉතින් අපි ලෝක කුසලානේ ශ්‍රී ලංකා ගමන් මඟ ගැන කතා කරගෙන ආවා ක්‍රිකට් චැට් තුලින්. ඉතින් දැන් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය අවසන් වෙලා තිනවා. ඉතින් අපිට තවමත් අවස්ථාවක් නැහැ සුපේට් වටේට සුදුසුකම් ලබන්න. මේ අපි ශ්‍රී ලංකාවේ තිබ්බ තුන්වෙනි තරගය වැස්සට හේදිලා ගිය නිසා ෆ්ලොරිඩාවල ශ්‍රී ලංකාවේ ඒ තිබ්බ චාන්ස් එකත් නැති වෙලා ගිහිල්ලා තිනවා. ඉතින් මේ සියලු දේ ගැන කතා කරන්න අද අපිත් එකතු වෙනවා ශ්‍රී ලංකාවේ හිටපු වමත් වේග පම්දියවන්නෙක් නුවන් සොයිසර්. නුවන් බොහොම සාදරයෙන් පිළිගන්නවා ද පපරේ ක්‍රිකට් චැට් වලට. Thank you කාලෙ පස්සේ දමි. ඔව් අපි කෙලින්ම ලෝක කුසලානේ ගැන කතා කරමු. නුවන් පැරණි ක්‍රීඩකයෙක් හැටියට දැන් ඔබ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනවා පාසල් මේ සිස්ටම් එකේ. දැන් මේ ලෝක කුසලානේ අපේ මැචස් තුනක් ඉවරයි, දෙකක් පරාදයි, එකක් වැස්සට ගිහිල්ලා තිනවා. කොච්චර يعني ක්‍රීඩකේ පැරණි ක්‍රීඩකේ හැටියට කොච්චර ඩිසපොයින්ටඩ් මේ කැම්පේන් එකත් එක්ක? ඇත්තටම කිව්වොත් හරිම ඩිසපොයින්ටඩ්. ඐ මීන් අපි තනිය ලංකාවෙත් වගේම ඇමරිකාවෙත් ගිහිල්ලා ගොඩක් ප්‍රිපරේෂන් කරා. දුක මුකුත් නෙමෙයි අපේ තිබ්බ ඒ ගේම් එකට අප්‍රෝච් කරන විදිය මම දැන් ස්පෙෂලි අපේ ඇස් බැටින් යුනිට් ඒගොල්ලෝ ගිහිල්ලා ඒ ගහපු විදිය දැන් ගියාම දැනගන්න ඇති විකට්ස් මොන වගේද හැසිරෙන්නේ කියලා. ඉතින් ඒවට ඇඩප්ට් වෙන්න තමයි ගොඩක් කල්ලේ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරේ මැචස් ගහුවේ. ඔව් කියන්න පුළුවන් කනෙක්ට චැලෙන්ජිං කන්ඩිෂන් කරමුත් ඒක අපිට තරක් නෙමෙයි මුළු ලෝකයේ අනිත් ටීම්ස් ඔක්කොම බලපානවා දමි. ඉතින් ප්‍රොෆෙෂනල් යුනිට් එකක්. ඉතින් ඒ ගිහිල්ලා ඒ ගහපු ඒ ටික කාන්ටැක්ස් එක්ක ඉතින් ඒක ඇත්තටම මම කරන්නේ මම දන්න කතා කරන හැම කෙනාම හරි ඩිසපොයින්ටඩ් අපේ බැටින් යුනිට් එකත් එක්ක. ඉතින් මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේ අපේ නම්බර් 1 ෆේලිය බැටින් බෝලිං වලට මුත් කියන්න බෑ. සෝ ඒගොල්ලෝ ෆුල් ෆයිට් එකක් දුන්නා මේ ටූර්නමන්ට් එකට රැඳිලා ඉන්න. නමුත් end of the day batting hinda tamai me collapse ekune. ඔව් අපි දැන් දිගින් දිගටම අපි මේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ගැන කතා කරා. දැන් අපි තව එක තරඟයක් තියෙනවා නෙදර්ලන්තයත් එක්ක 17 වෙනිදා පැවැත්වෙන මේ තරඟයට මොන වගේ approach එකකින්ද නුවන් යන්නේ? අපි දැනගෙන දැන් අපිට කිසිම chance ගන්න නැහැ ලොකු ශ්‍රාණේ, කියන්නේ ඉස්සරහට යන්න chance ගන්න නැහැ. batting unit එකක් හැටියට කියන්නේ එක තරඟකින් ලොකු දෙයක් prove කරන්න බෑ. නමුත් මොන වගේ දෙයක්ද මේ ක්‍රීඩකෙන්ට يعني ඔබ පුහුණුකරුවෙක් ලෙස මොන වගේ ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් සහ මොන වගේ يعني මොන වගේ මෙන්ටැලිටි එකක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා ඔබ හිතන්නේ? එයා මොන මැච් එකක් ගහුවත් ෆයිට් ඉස් දෑනේ. අපි මොනවා වුණත් පට්ට ගහන්න. ඉතින් ඒ වුණාම කවුරුක්වත් ලයිට් ගන්න බෑ. මම නෙදර්ලන්ඩ්ස් මම හිතන්නේ අපි ප්‍රැක්ටිස් මැච් එකේ පරදුනා. ඉතින් ඒ හින්දා මේක කෙනෙක්ට කියන්න පුළුවන් ඩෙඩ් රබ්බර් එකක් කියලා. නමුත් ඩෙඩ් රබ්බර් නේ අපි ඉන්න තැනින් උඩ එන්න නැත්නම් ඇත්තටම හැම වෙලේම හොඳයි ජැක් ගන්න ලබන එක. ඉතින් මම හිතන්නේ මෙන්ටලි ස්ට්‍රොง වෙන්න ඕනේ. අපි දන්නා ඔක්කොම දන්නා වර්ල්ඩ් කප් එක කියලා. ඉතින් ඒ වුණා කියලා මේක තව මැච් අප් ෆයිට් එකක් තියෙනවා. අපි හොඳ යුනිට් එකක් වර්ල්ඩ් කප් දිනපු රටක්. ඉතින් නෙදර්ලන්ඩ්ස් වලට ලයිට් ගන්න නැතුව අපේ මන්නම් කියන්නේ නම්බර් 1 ටීම් එක දාලා ප්‍රොබබ්ලි 1 චේන්ජ් ඔර් 2 චේන්ජස් කරලා ඔය හොඳ බැටින් යුනිට් එකක් තියන් බලන්න තියෙන දෙයක් නෑ. නතින් ටු ලූස්. හොඳ ක්‍රිකට් එකක් ගාලා ඇට්ලීස්ට් අර හයි නෝට් එකේ මේ මැච් එක අතුර කළා එන එක තමයි මම හිතන්නේ ලංකා පැත්තෙන් ගත්තොත් අපිට තියෙන එකම සැලසීම. අපි දැන් කිව්වා 1 or 2 changes කියලා. අපි ගත්තොත් දැන් අන්තිමටම ක්‍රීඩා කරේ බංග්ලාදේශ තරඟේ. බංග්ලාදේශ තරඟයේදී අපි පළමු තරඟයෙන් ක්‍රීඩා කරපු එක change එකයි තිබ්බේ සදිර වෙනකොට ධනංජය ඩිසිල් සෙල්ලම් කරා. ඉතින් ඔබ දකින්න කොහමද? ඔව් අපි තාම පිච් එක කොහොම වෙයිද දන්නේ නැහැ, කන්ඩිෂන්ස් කොහොම වෙයිද දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට ඔබ දකින්නේ මොන වගේ change එකක්ද? වැඩිපුර බෝල කෙනෙක් ගේනවද නැත්නම් බෝල කෙනෙක්ව ඩ්‍රොප් කළා තව බැට්ස්මන් කෙනෙක් ගේනවද? මොන වගේ චේන්ජ් එකක්ද ඔබ දකින්නේ? මං හිතන්නේ මෙතන තියෙන්නේ මං හිතන විදිහට මේ ටීම් එකේ 2 චේන්ජස්. දුෂිව ගේන්න පුළුවන්
කවුද තීක්ෂණ වෙනුවට ඒ වගේම ධනාජ්‍ය වෙනුවට මං ගේනවා යන් වෙල්ලාලගේ මොකද ලෙෆ්ට් ආම කෙනෙක් ඔහුගේ බෝලින් තමයි හරියට ගත්තොත් මෙතන වෙනසක් නෑ දමිත් ඒ කියන්නේ ඉන්න ෆෝම් එකත් එක්ක ධනා ඉන්න ෆෝම් එකත් එක්ක ගත්තොත් මං කියන්නේ ළමයා කියලා නම්බර 5 ගන්න කියලා පොත එන්ජි දෙකක් උඩින් යන්න පුළුවන් උඩ දසුන්ටයක් උඩින් යන්න පුළුවන් ඊට පස්සේ මෙයාට පුළුවන් මැද්දේ වනිදුත් එක්ක ඇවිල්ලා ගහන්න ඉතින් 3 quicks and 2 genuine spin 6-5 so නුවන් කියන හැටියට චේන්ජස් දෙකක් කරන්න පුළුවන් අපි කරනවා නම් කරන්න ඕන චේන්ජස් දෙක නුවන්ගේ හැටියට දුනිත් එල්ලාලගේ සහ දුෂ්මන්ත චමීර ඇවිල්ලා මේ අවසාන තරගයට ධනංජය ඩිසිල්වා සහ මහීෂ් තීක්ෂණ වෙනුවට තමයි නුවන් අපි ඔබ වෙස්ට් ඉන්ඩීස්වල සෙල්ලම් කරලා තියෙනවා මේ අන්තිම තරගයේ ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයත් එක්ක මොන වගේ කන්ඩිෂන්ස්ද එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ඇමරිකාවට වඩා පොඩ්ඩක් ප්‍රෙඩිකටබල් කන්ඩිෂන්ස් වෙයි කියලා ඔබ හිතනවා ඔව් එකක් ඇවිල්ලා මෙන්ටලි වෙනස් මොකද දන්නවා නිව්යෝක් ඉඳලා අර ස්ලෝ ට්‍රැක් වල ගහලා ක්‍රිකට් නේෂන් එකක් නෙමෙයි කෙලින්ම ඇවිල්ලා බේස්බෝල් ගහන අමුතුම රටක් ඉතින් ඒක පාට එතන ඉන්න වෙස්ටර්න්ස් ගියා මනසට දන්නවා මේ ක්‍රිකට් ගහන රට එන්නේ කියලා අපි දකින්න රටේ ගිහිල්ලා ගොඩක් රන්ස් ගහන ප්ලේයර්ස් ලේකින් මැච් වල ඉංග්ලන්ඩ් අපි දැක්කා 160-170 ගැහුවා මම දැක්කා තව මැච් එක 180ක් ගියා ඉතින් එතකොට අර ක්‍රිකට් ෆීලිං එකක් තියෙන එකක් එනවා මම හිතන්නේ අන් ඒ රටේ ගියාම නම් මං හිතන්නේ විකට් සවුත් තුනක් නැහැ. සෝ හොඳ ෆ්ලැට් ට්‍රැක්ස් තියෙයි. මේබි වන් ෆීස් ටැක් තිය ලංකා පැත්තෙන් හොඳ ලොලු පහත් කියලා බැට් කරමු. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් අපිත් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව මේ ලෝකුස්ලාන ගමන ඩිසපොයින්ටින් කැම්පේන් එකක්. ඒක හැබැයි අර කියනවා එන්ඩ් ඔන් හයි කියන බලාපොරොත්තුෙන් තමයි අපි ඉන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකා ලෝකුස්ලානේ 17 වෙනිදා තමයි මේ තරඟේ පැවැත්වෙන්නේ. මේකත් ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 6ට තමයි ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් ඩයලොග් ටෙලිවිෂන් එකෙන් මේ තරඟය බලන්න. ඉතින් අපි ශ්‍රී ලංකා ගමන ගැන කතා කර අපි මේ ලෝකුස්ලානේ තවත් විස්තර කතා කරමු මේ විරාමයෙන් පස්සේ. නිකම් බොරුවට රිස්ක් එකක් ගන්නෙ ඇයි? NDB නියොස් තියදී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. නැවතත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ ක්‍රිකට් චැට් එකයි. ඉතින් අපි කතා කරගෙන ආවේ මේ 9 වෙනි පිරිමි T20 ලෝකුස්ලානේ ශ්‍රී ලංකා ගමන් මග ගැන. ඉතින් ශ්‍රී ලංකා ගමන් මග අවසන් ඒත් එක්කම අපි දන්නවා දැන් නිව්සීලන්ඩ් ඕල්මෝස්ට් නොක්ඩ් අවුට්, පකිස්තාන් ඕල්මෝස්ට් නොක්ඩ් අවුට්, ඉංග්ලන්ඩ් පොඩි chance එකක් තියෙනවා. නමුත් ස්කොට්ලන්ඩ් ඊට වඩා chance එකක් තියෙනවා qualify වෙන්න. මේ අපි ගත්තොත් නිව්සීලන්ඩ්, ඉංග්ලන්ඩ්, පකිස්තාන්, ශ්‍රී ලංකා මේ රටවල් හතරම සුපර් 8 යන්නේ නැති වෙයි කියලා කවුරු ඔබ හෝ කවුරුවත් guess කරා කියලා ඔබ හිතනවද? තන්නේ ඒ වගේ රටවල් ඒ හතරෙන් දෙකක් විතර ෆයිනල්ස්, ක්වාඩ් semi final ගහන්න පුළුවන් teams. ඉතින් ඒ මුනම් බලන්න වර්ල්ඩ් කප් දිනපු ටීම්ස් තමයි වේදාපාර එලියට යන්න ගොඩක් චාන්ස් එක. දැන් අපි ආගේ කණ්ඩායමක් එම නිව්සීලන්ඩ් චාන් වර්ල්ඩ් කප් දිනපු කණ්ඩායමක් දෙකක් ගිහලා පකිස්තාන් ඕල්මෝස්ට් අවුට්. දැන් ඉංග්‍රීඩොත් පොඩි ත්‍රෙඩ් එකකින් ඉන්නේ. බලන්න ඒ වගේ චාන්ස් ආම සුපර් 8 ගියාම නිකන් ටීම් එකට දොරක් කරනවා. ඉතින් අපි වැළුවත් එම වෙස්ට් ඉන්ඩීස් වල ක්‍රිකට් ගහනවා. ඉන්දියාව ඕල් නෝ දැට් දේ ආපෙන් ගුඩ් ක්‍රිකට්. ඊට ඔස්ට්‍රේලියා. ඉතින් ඔය ටීම් තුන අතර තමයි මම හිතන්නේ chance එක වැඩි. දැන් මේ මොකද හොඳ ටීම් හතරක් යද්දිට සමහර strongest ටීම් හතරක් අර associate ටීම් ගන්න දෙකක් විතර super 8 නිකම්ම යනවා. ඉතින් හරි strange world cup එකක්. strange super 8 එකක් යන්නේ. ඉතින් මේ යන විදියට මම හිතන්නේ ඇමරිකාවේ super 8 ගහන්නේ නැහැ මම හිතන විදියට. ඔව් west indies වල ඔක්කොම super 8 matches ශ්‍රී ලංකාවේ west indies. yeah i think අන්න එතනදී දැන් අනිත් teams වල ඒ game එක එන්න පුළුවන් ඉස්සරහට. එහෙම වුණොත් අපිට පුළුවන් හොඳ matches ටිකක් නරඹන්න. අනිවාර්යයෙන්ම ඉතින් අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ කවුද මේ නුවන් කිව්වා වගේ ස්ට්‍රේන්ජ් වර්ල්ඩ් කප් එකක්, අන්ප්‍රෙඩිකටබල් වර්ල්ඩ් කප් එකක්. කවුරු කොයි වෙලාවේ කොයි වගේ අප්සෙට් එකක් කරයිද කියලා කාටවත් කියන්න බෑ. නුවන් ඒක තමයි නේද මේ T20 ෆෝමැට් එක ඇත්තටම ලස්සන. මොකද රටවල් 20ක් සෙල්ලම් කරනවා. අපි අහලා නැති ක්‍රීඩකයෝ ඇත්තටම අර හොඳම කතාව තමයි මේ USA සෙල්ලම් කරන සෞරබ් නෙට්වර්ක් අල් ඉන්දියා අන්ඩර් 19ස් ගැහුවා, ක්‍රිකට් අතහැරලා ඇමරිකා ගියා ඉගෙන ගන්න. ඊට පස්සේ ටෙක් ෆීල්ඩ් එකෙන් ඇවිල්ලා අන්තිමට විරාට් කොහලිගේ විකට් එකක් ගත්තා. ඉතින් ඒ වගේ අන්ඩර්ඩොග් ස්ටෝරිස් අපි බලද්දී අහන්න ලැබෙද්දී ඔබ පැරණි ක්‍රීඩකයෙක් හැටියට කොහොමද දකින්නේ ඒක? හරි ලස්සනයි නේ. ඒ කියන්නේ හරි it's a nice story. කියන්නේ ඔහු එහෙ ෆස්ට් ක්ලාස් ගාලා මම දන්නේ ඔහු ගෝවා ස්ටේට් එකේ ක්‍රීඩකෙක්. මට ආරංචියක් මම එහෙම කෝච් කරගෙන ඉඳලා මට ආරංචියක් එහෙන් කතා කළා මෙයා එහේ ෆෝම ෆස්ට් ක්ලාස් ප්ලේ කෙනෙක් කියලා. ඉතින් ඒගොල්ලෝ හරි ප්‍රවුඩ් ගෝවා වලින් ගිහිල්ලා ස්ටේට්ස් ප්‍රෙප්සන් කළා.
ඉන්දියට ෆයිට් එකක් දීලා වගේ පකිස්තානේ වරද්දපේකට. ඉතින් ඒ වගේ මෙතන ඉන්සිඩන්ට් එකක් තමයි අපි කොරිය ඇන්ඩර්සන් දැන් නිව්සීලන්ඩ් රෙප්‍රසන්ට් කළා USA ගහන ස්වර කිව්වා වගේ ස්ට්‍රේන්ජ්. ඒ වගේම අපි දකිනවා ඇසෝසියේට් කන්ට්‍රීස් අපිට ලයිට් ගන්න බෑ තමයි දැන්. අපි ඒකේගොල්ලෝ පෙන්වනවා මොකද ඒගොල්ලොත් ගොඩක් ක්‍රිකට් ගහන. ඒගොල්ලෝ මේ ෆෝමැට් එක වැඩියෙන්ම ගන්නවා මම හිතන්නේ වෙනත් ස්පෙෂල් ලංකාවට වඩා මම හිතන්නේ. මොකද ඒගොල්ලෝ හැම තැනම ගිහිල්ලා පොඩි පොඩි ටූර්නමන්ට්ස් ගහනවා. ඉතින් ඒකේ පේනවා ඒගොල්ලෝ කොච්චර මේ එක්ක වෙලා ඉන්නවද කියලා ටීම් එකක් විතර ගහද්දි. ඉතින් ඒ වගේ ටීම් ලයිට් ගන්න බෑ. අපි දැක්කා කොහොමද පකිස්තාන් වලට මේ USA ගහලා දින මැච් වෙන පකිස්තාන් කියන්නේ සුපර් පවර් නියම ටීම් එකක්. සුපෝ එකේ පැරදුනත් ඒගොල්ලෝ ගහලා තිබ්බ කම්පෝස් එක ඒගොල්ලෝ ඉවර කර විදිහම දන්නේ හරි ලස්සනයි මේ T20 World Cup එකේ. ඔව් ඒත් එක්කම තව දෙයක් නුවන් දැන් අපි මේ World Cup එකට කලින් තිබ්බේ IPL එක. IPL එකේ අපි දැක්කා ෆ්ලැට් පිචර්ස්, පොඩි ග්‍රවුන්ඩ්ස් 250 ඕකක් තිබ්බා. දැන් මේ World Cup එකේ එහෙම නැහැ. low scoring thrilling matches යන්නේ. අර සාමාන්‍යයෙන් ඔබ දකින්නේ කොහොමද? ඔබ මම දන්නවා පන්දේවන්නේ කැටිට අනිවාර්යයෙන්ම 200 250 බලන්න ආස නැහැ. නමුත් ඒ ජෙනරල් ක්‍රිකට් ෆෑන්ස්ලා ගත්තොත් ඔබ හිතන්නේ වැඩි පිරිසක් කැමති අර වගේ 250 බලනවටද 120 130 ත්‍රිලර්ස් එක ලකුණෙන් සුපර්වර්ස් බලන්න කැමති කියලා? සුපර් ක්වෙස්චන්. ඒ කියන්නේ IPL is all about entertainment. කියන්නේ ලෝකෙන හොඳම කට්ටියලා ගානවා ෆ්ලැට් ඩෙක්ස් එයාගේම පොඩි ස්මෝල් ග්‍රවුන්ඩ් තියෙන සැරේ chance ඔලුව කුසන්න හම්බෙන්නේ නැහැ. බට් ඒකට එහෙම පිළිම ටෝටල් සිනාරියෝ මේ World Cup එක. මං හිතන්නේ මඩ චුට්ට කල් ගියා මේකට වෙන්නේ ඇඩි ෂා නියමයිනේ low scoring field games යද්දි හරි thrill. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් ප්‍රේක්ෂක ගොඩක් ආසයි මේ මැච් බලන්න. මොකද last over එක 8ක් 9ක් 12 defend කරනවා. සාමාන්‍යයෙන් 12 කියන්නේ bowler තුලෙන් මැච් එකක් ඉවරයි. ඉතින් දමිත් මම හිතන්නේ ඇත්තටම මේකත් එක්තරා පැත්තකට අරන් ගියා මේ World Cup එක. කොහොමද 110ක් 120ක් ඩිෆෙන්ඩ් කරන්නේ කියන එක. ඒකේ ග්‍රවුන්ඩ් වල හිතන්න බැරි බෝල කෙනෙක් ඇවිල්ලා ඕරයක් දාලා ලකුණු දෙකකට දානවා. අන්තිමට එයාගේ টপ බෝල නෙමෙයි දාන්නේ. අන්තිම ඕරල ස්පින් බෝල් කරනවා. හිතන්නත් බෑනේ. ඉතින් ඒ වගේ අමුතුම ජාති World Cup එකක්. අනිවාර්යයෙන්ම දැන් නෝන අපි දන්නවා දැන් මේ වෙද්දි Super 8 වලට අපි මේ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන වෙලාවේ ඔෆිෂියලි ක්වොලිෆයි වෙලා ඉන්නවා ඉන්දියා, ඕස්ට්‍රේලියා, ඒත් එක්කම වෙස්ට් ඉන්ඩීස් සහ සවුත් ආෆ්‍රිකා. ඉතුරු ස්පොට්ස් හතරට උගක් දුරට අපි තවම දන්නේ නැහැ. يعني ඇෆ්ගනිස්තාන් ඕල්මෝස්ට් ත්‍රූ, බංග්ලාදේශ අපේ ගෲප් එකෙන් කොහොම වෙයිද කියලා තවම කියන්න බෑ. පාකිස්තාන් වෙනුවට USA යන්න chance එකක් තියෙනවා. ඒ වගේම ස්කොට්ලන්ඩ් හරි ඉංග්ලන්ඩ් හරි තමයි ඒ අනිත් ස්පොට් එක තියෙන්නේ. ඉතින් ඔබ මේ යන ටීම්ස් ගත්තොත් ගෲප්ස් එහෙම වුණොත් අපි හිතමු USA ඇතුළට යනවා, එතකම ස්කොට්ලන්ඩ් ඇතුළට යනවා, ඇෆ්ගනිස්තාන් යනවා, බංග්ලාදේශ යනවා කියලා අපි නිකන් හිතුවොත් එතකොට අපේ ගෲප්ස් සුපර් 8 එකේ ගෲප්ස් ආයි එක දෙකකට දෙනවා. ඒක සීඩින්ග්ස් අනුව තමයි ඒක චේන්ජ් වෙන්නේ. එතකොට ගෲප්ස් ඒත් එන්නේ ඉන්දියා ඕස්ට්‍රේලියා එක ගෲප් එකකට වැටෙනවා, ඇෆ්ගනිස්තාන් එක ගෲප් එකකට වැටෙනවා, බංග්ලාදේශ එක ගෲප් එකකට වැටෙනවා. ඉතින් අපි ඒ ගෲප් එකෙන් ගත්තොත් ඉන්දියා ඕස්ට්‍රේලියා ඇෆ්ගනිස්තාන් බංග්ලාදේශ එන්න පුළුවන් හුඟක් දුරට. එතනින් ඔබ දකින්නේ ඉන්දියා ඕස්ට්‍රේලියා ඉස්සරහට යයි කියලාද නැත්නම් ඇෆ්ගනිස්තාන් වගේ ටීම් එකකට බ්‍රේක් කරලා chance එකක් තියෙද සුපර් 8 වලින් semi finals යන අපි ඒ ගෲප් එක ගැන කතා කරමු. ඔව් again මාර ගෲප් එකක් මම දන්නේ ඇෆ්ගනිස්තාන් පොඩ්ඩක්වත් under estimate කරන්න බෑ. මොකද ඒගොල්ලෝ මාර ටීම් එකක්. අපි දැක්කා ගිය පාර World Cup එකේ ළඟටම semi final එකක් just a few seconds ඒගොල්ලෝ මේ miss උනේ. මම දැන් ඒගොල්ලන්ට තුමුණා තියෙන මොකද හොඳ යුනිට් එකක් විදිහට ක්‍රිකට් ගහනවා තන්නේ අන්ඩර් ජොන්ටන් ටොට්. ඒ ටීම් එක හොඳට ජෙල් වෙලා තියෙන යගේම ක්‍රීඩකයෝ හරි උමනා පෙන්නනවා මොකක් හරි ටෝර්නමන්ට් එකක් දිනන්න. මම හිතන්නේ මේක ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් මේ 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 ෆෝමැට් එකේ ස්පෙෂලි සුපර් 8 එකේ ගියොත් semi final එකට එන්න. මගේ හાર્ට් එක කියනවා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පුෂ් කරයි කියලා සුපර් 4. සෝ ආ හිතන්නේ semi final ජයි කියලා ඉන්දියා ඇෆ්ගනිස්තාන් යයි කියලා හිතනවා මේ ගෲප් එකේ. නේ බලෝ. ඒතර අපි අනිත් ගෲප් එක ගත්තොත් වෙස්ට් ඉන්ඩීස්, සවුත් ආෆ්‍රිකා දැන්ට මේ ගෲප් එකේ ඉන්නවා. අපි හිතමු USA සහ ස්කොට්ලන්ඩ් යයි කියලා. එතකොට ඔබ හිතන්නේ වෙස්ට් ඉන්ඩීස්යි සවුත් ආෆ්‍රිකා යයි කියලා? Underestimate කරන්න නැහැ. බට් ඒ තියෙන මේක වෙස්ට් ඉන්ඩීස් වල brutal ටීම් එකක් රටේ ගහන හින්දා ඒගොල්ලන්ට හොඳ chance එකක් තියෙනවා. ඒගොල්ලෝගේ තියෙනවා නම්බර 7-8 එනකන් හරි මාර බැටින්ග්. ඒක ඒක නිව්සීලන්ඩ් මැච් එකේ
සතා ගිහිල්ලා තිරපස්සේ රදෆර්ඩ් ඇවිල්ලා ගහලා 150 ටාගට් එකක් දීලා ඩිෆෙන්ඩ් කරා 35 150 ගන්න. ඉතින් ඒ කියන්නේ එතනම පෙන්න කොච්චර ඒගොල්ලෝ බැටින් ඩෙප්ත් එකත් ඇතුළේ වගේම කොච්චර ලේසින් හයව ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒගොල්ලෝයි මම හිතන්නේ සවුත් ආෆ්‍රිකා as a good chance ඒ ටීම් දෙකට මේ උඩට එන්න. අනිවාර්යයෙන් මේ ලොක්ස්ලානේ තවම අපිට කියන්න බෑ කවුද ඉදිරියට යන්නේ කවුද වර්ල්ඩ් කප් එක දිනන්නේ කියලා. කියෝ වගේ රටවල් කීපයක් දැන්නමත් සුපර් 8 වලට ක්වොලිෆයි වෙලා තිනවා. ශ්‍රී ලංකාවට අවස්ථාවක් නැහැ. ඉතින් අපි බලමු ශ්‍රී ලංකාව මේ නෙදර්ලන්ත තරගයේ කොහොමද ක්‍රීඩා කරන්න කියලා. නුවන් අවසාන වශයෙන් මේ මැච් එක නෙදර්ලන්ත් මැච් එක අපි හිතමු නෙද වලින් කිසිම يعني බලපෑමක් නැති වෙයි කියලා. එහෙම වුණොත් ඔබ කොහොමද දකින්නේ මොන වගේ දෙයක්ද අපි මුලින් බෝල් කරලා ගහලා දිනන්න ඕනේද බැට් කරලා ගහලා දිනන්න විශේෂයෙන්ම දැන් මේක වෙස්ට් ඉන්ඩීස් වල ගහන නිසා ඔයගේ ෆයිනල් ප්‍රෙඩික්ෂන් එක කොහොමද අපි මේ මැච් එක විතරද වෝම් අප් මැච් එක පරිදුනත් දැන් ඉන්න ස්ටේට් එකත් අනුව අපි පහසුවෙන්ම දිනයි කියලා හිතනවද නැත්නම් ක්ලෝස් මැච් එකක් ඇයිද මොකද්ද ඔයගේ ෆයිනල් ප්‍රෙඩික්ෂන්? Yeah again good question. මම හිතන්නේ අපි as a unit පොඩ්ඩක් ප්‍රෙෂර් ටීම් එක පොඩ්ඩක් ප්‍රෙෂර් එකක් ඉන්න මම හිතන්නේ දිනලා හරි කොහොම හරි එන්න ඕනේ. Yeah එන්න ඕනේ මම හිතන්නේ ඒක තමයි නම්බර් 21 වගේ ෆයිට් එකක් තියන් එන්න ඕනේ මොකද මොනවා වුණත් ලංකාවට ගහන්නේ. මං හිතනවා මේගොල්ලෝ ටොස් එක දින්නොත් නෙදර්ලන්ඩ්ස් දායි කියලා. මොකද sorry බැට් කරයි කියලා. බැට් ෆස්ට් නෝ ප්‍රෙෂර් බැට් කරද්දි පුළුවන් තරම් ගාලා මෙතන ඉන්න අපේ ස්ලින්ගර්ස්ලා දෙන්නෙක් මම හිතන්නේ ඒ ප්‍රැක්ටිස් මැච් එකේ නුවන් තුෂාර ක්‍රීඩා කරේ නැහැ මං හිතන විදියට. අපි දකින්න හොඳ රිද්ම් එකක් ඉන්නවා. අනම්තර දන්නේ කොහොමද වෙස්ට් ඉන්ඩීස් වල තියෙන කන්ඩිෂන්ස් කොහොමද කියලා. බෝල් එක ස්විං වෙන්න පුළුවන් රෑ මැච් එකක ඉඳලා chance එකක් තියෙනවා බෝල් ස්විං වෙන්න. ඒ වගේම දුෂ්මන්ත හයි එන්ද නමුත් one of games හම්බ වෙන and underestimate කරන්න බෑ වෙල්ලාලගේ and මොන වුණත් කියන්න බෑ number 1 bowler format එකේ වනිදු. ඉතින් අපේ bowling හොඳයි runs ටිකක් ගහලා overs ඉස්ස බැට් කරද්දි හොඳට බැට් කළා ලකුණු 160ක් 70ක් ගැහුවොත් මම හිතන්නේ අපිට හොඳට ෆීල් කළා මේ bowling unit එකත් එක්ක මම හිතලා දෙන්න පුළුවන් කියලා. So win the toss back first. බලමු ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තෙත් එක්ක 17 වෙනිදා මේ තරගය කොහොම ක්‍රීඩා කරයිද කියලා. ඉතින් අපි ඔයගොල්ලන්ට මේවා කරා පොඩි චේන්ජස් දෙකක් කතා කරා චේන්ජස් දෙකක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ ප්‍රෙඩික්ෂන්ස් අපි දැම්මත් මේ වෙලාවේ තියෙන හැටියට කවුද semi finals යන්නේ කියලා අමාරු දෙයක්. නමුත් ඔයගොල්ලන්ටත් පුළුවන් කමෙන්ට් කරලා කියන්න මොන වගේ ටීම් මැද්ද ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේ ක්‍රීඩා කළ යුත්තේ. ඒ වගේම කවුද මේ සුපර් 8 එකෙන් සුපර් 8 එකට යන්නේ ඊට පස්සේ සුපර් 8 එකෙන් පස්සේ semi finals යන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි නුවන් අදත් අපිත් එක්තුනාට ක්‍රිකට් චැට් එක අපි ඉදිරියේදීත් නැවතත් මේ ලොක්ෂණේ යද්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි තමයි බොහොම ස්තුතියි. ඉතින් රැඳී ඉන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ද පපර එක අපි මේ ලොක්කුසලානේ විස්තර ඔක්කොම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔගොල්ලොත් එක්ක. බොහොම ස්තුතියි.